ර राධ सත්‍රය නිකාය තු නිකාණ්ඩය බුදන්ත්‍රපිටක මාලාව පහලස්සන ග්‍රන්ථය එකසි අසු නම්වෙන පිටුවේ කද සයුත්තය අරත්ත වගේට ඇත් ඒ राධ सත්‍රය आශමත් රධතරනෝ භාග්‍යතුන් වහන්සේ වැඩහුන් තැනට නිය එළඹ භාග්‍යෝතුන් වහන්සේ වැද එකත් පසකවු හැ. එකත් පසකවුන් ආශ්ුමත රාධතෙරුණු භාග්‍යෝතුන් වහන්සේට තල සැල කළහ. වහස කිසයින් කෙසේ දන්නා කෙසේ දක්නා පුද්ගලයින් හට සවි්ඥානක මේ ශරීරෙහි බාහිරරු පාදී සර්ුවනිමිත්තයන් හිත් අහංකාර මමින්කාර, මාන අනුෂයේ වෙද්ද. එතකොට මේ තන්හමාන දිට්ටි උපදි ආකාරය තමයි ප්‍රහින වෙන්නේ කෙසේ දක්න කැසේ දන්න කෙනටට කියන එක තමයි ආන්නේ. මාන අනුෂෝ නොවෙදද තන්න හමාන දිට්ටි කොයිවිදියට කෙසේ දැනගත්ත කෙනාටද තන්නාමාන දිට්ටි ඇති නොවෙන්න කියන ප්‍රශ්නේ තමයි. එතකට මේ රාධ තෙරණෝ බුදුන්හසේගේ විමසාන්නේ. එතකට බුදුන් වහන්සේ දේශනා කරනවා රාධය අතීතා අනාගත පච්චුපපන්න යම් රූපයක් ඇදද. අධ්‍යාත්ම හෝ, බයිරහෝ, ඕධාරිකො හෝ සුකුමහෝ, හීනහෝ, ප්‍රණීතහෝ, දුරහෝ, ළඟ හෝ යම් කිසි රූපයක් ඇත්ද. ඒ සියරු රූපය මම මගේ ආත්මය මගේ නොවෙයි. මම නොවෙමි මගේ ආත්මේ නොවෙයි මෙසේ. යථබූතකොට සම්්‍ය ප්‍ර්ඥාවෙන් දකී නම් ඒ වේදනාවෝ සංඥාවෝ සංකාර ඒ වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන අතිථානාගත අරවිදිහට ඕලාරිකසුකුම පත්තුපන්න ආද ඇදනාකාරය දනී නම් ඒ අධ්‍යාත්ම බාහිර විදිහයට දකි නම් ඒ අන්න ඒ ඇත්ත ඒ යතා යත් සැටියෙන් එසිියල්ල මම මගේ මගේයාත්මය ලෙස නොගන්නේ නම් මම නොවෙමි මගේ නො මගේාත්ම නොවෙමි මෙසේ ඇතිසැටි සම්්‍ය ප්‍රඥාවෙන් දකිනම් රාධ මෙසේ දන්නා මෙසේ දක්න ඒ තෙමේ සවිඥ්ඥානක මේ ශරීර ද චරිරේ බාහිරේත් රුපාදී චර්ුවණ නිමිත්තයිත් අහංකාර මමංකාර මාන අනුෂයෝ හට නොගනිත් මෙෙන මෙතනදී ඉතාම වැදගත් මේ කියන කාරණවා හොඳින් විග්‍රහ කරගන්න නඕනි ගලපගන්න ඕනි කාරණයක් අත්තටම බොහොම කෙටි සෝත්‍රයක්ක් දිට අපට මේ දකින ලැබෙනවා මේ එකසියාසු නම්වෙෙන පිටුවේ සංවිතනය කයිතුන්ගනි කාණඩිතය රාධ සෝත්‍රයඇ මෙතැනදී මේ කෙසේ දක්නා දන්න කෙනාටද මේ තන්න අමාන දිිට්ටි රුව කියනෙක් මේතන තියෙන ධර්මය අප දකින්න ඕනි ්‍රයේ විදිහරකත්තොත් සූත්‍රයේ තියන පරිවර්තනයම තමයි වචන පරිවර්තනය විදිර අපි ඒ එක දකින ලැබෙන ර හැම සෝත්‍රයක වගේම සූත්‍රය වචන පරිවර්තනය හරි පැහැදිලි අපක දැක්ක අපි සත්‍රයේ දියා ැලුවත් ඒ විදිටම අපිට දකිින් ලැබයි යංකිංචි රාධ රූපන් අතීතනාගත පච්චුප පන්නවා අපි මේ ධර්මය බුදුනාසේ පැදිි කර කාරන සත්‍රය ැලුවත් යංගිචි රාද රූපං අතිහිත අනාගත පච්චු පන්නන්වා අජ්‍යත්තාව බෛද්ධාව ඕලාරිකාව සුකුමාව හීනාවා ප්‍රණීතන්වා යන්ධූරය සන්තිකේ සබබන් රූප නේතම් මම නේසෝ හමස්මි නමේසෝවත්තාති. එව මේතන් යථභූතන් සම්ප්ඥාය පස්සති. යාකයා වේදනා සඥාය සංකාර විஞ්ඥාන. තේත අනාගත පච්චු පන්නංවා බහිද්ධාව ඕලාරිකාවා අජ්‍යත්ත බහිද්දාව ඕලාරිකාව සුකුමාව හිීනවා ප්‍රනීතාව යන්දූරේ සංතිකේවා සබ්බං සබ්බං විඤ්ඥාන නේතම්මම නේසොහ මස්මිනම සොවත්තාති එ මේතන්යත භූතන් සම්ප්ඥාය පස්සඇති. ඒවාන් කෝරාද ජානතෝ ඒවන් පස්සතෝ ම සංච සවිඤ්ඥානකයේ කායේ බහිද්දාච ස සබ් නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා න හෝතීදී අ්‍යතරෝජ පතායස්මා රාදුව අරහත්තන් අහෝසීතේ මේ කියන කාරණාව අපි දැම් බලමු ධර්මය පැත්තෙන් අහංකාර මමංකාර මානනුෂය මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක මෙක දුරුවන්න අප කොහොම දැක්කොත්ද අපි මෙතන ධර්මය පැහැදිරිි කරගන්න ඕන ධර්මය අනුව අපි දිගටම පැහැදිලි කරා මේ ස්කන්දයෙන් තමයි අපි දෙයක් කියලා දැන ගන්න ස්කන්දය කියනකොට වේදන සංඥා සංකාර වෙය රූපවතන සංඥාංකාර විං්්‍යාන කියන මෙතන අපි ස්කන්ධී කියල කතා කරන්නේ ඒ මන සේස්භාවේ. අපි දන්නවා ආයතන විඤ්ඥාණ වලින් තම අපි අපිට මේක සම්බන්්ධවෙන්නේ. අපි නමුත් මන වි්ඥානෙන් තම දැන ගන්නේ. පංචායතනය කත්තොත් චක්කු සෝත ගාන විං්ඥාන ජිවාකායමන අපි තේරනු බිදිර කතාය කර අසකන දිවනාසේයමන මේ අපිට එන්නේ වාර්න සබ්ද ගන්ධ රස පහස කියන අරමුණු උුසුම සීතල තද ගතිය රස ගන්ධය මෙ අරමුණ තර යම් අරමුණක් මේ දවාරයක් ඔස්සේ හනකොට අපිට මනසිු තරමුණයෝ ඔ ඇත්ත එකත් ආතනයක්දට නැව නැවත ඒකත් අභිසංකරණයක් නිසා සිතක්ේදේ ක්‍රාත්ම කරන අපි දන්න අපි දිගටම පැහදිරි කරා මෙ සිත කියන්නේ අභිසංකරනයක් සංඥා අිසංකරනයක් කිය තමයිසිතක් සක විා දන ගැන සිත. සංකාර කරනවා කියන්නේ අभි සංකරනයම තමයි සංකර සංකරත है සංකතන් අभි සංකරවත්. රපත් රूපත්තා है සංකතන් අभි සංකරවත් රූපය රූපය අබවට පත්ව වෙන්නේ නැවත නවත අभි සංකරණය නිසා. තොට වර්ණයක් වනත් වර්ණය නවත නවත නවතනවත වර්ණයක් විදදිටොත් අපි සංකනය ඇත්තිය. ඒක තමයි අපේ ඉචක්ුවවෙ යක. තමයි සාගේ චක්ක ානතත් සංකාර ඇත්තියෙනකෑ ඒ යන ේදන සං්‍ය සංකාර චක්ක වි ානිත ය ඒවගේම තමයි සබ්දේ සබ්දයක් විදිරත් අිංකරයින් තමයි එන්නේ අප සබ්දය සබ්දයක් යන දෙයක් නෙම පොතක් මේසයක් ඇඳක් එම නාමුරූපයකතු වුණු දෙයක් නෙම හැබ එතන ප්‍රසාධේතියනවා හැබැ මෙතන විං්ඥානයකන්නේ මොකක්ද මෙ අපි දැන ගැන්නා කියන කාරන සිද්ධවෙනි කොහොමද මෙතන මේද්වාරය ඔස්සේ මනෝවිහිංානය තමයි දැනගන්න මනොවිං්‍යාන කියරත් කොහෙව දෙයක් නෑ අපි කිව් මෙතනම සකස්යන්නේ මේ මොහොතෙම වේගෙන් සිද්ධයන සිද්ධයක්ය පැහැදිලි කරන්න. එතන විඤ්ානෙන් එන ඒ දහර මනෝවිඤ්ඥානෙන් එතන සකස්න්නේ මනොවිඥාන දවාරක් ෙර ක්‍රියත්ම කරන එකත් තමතක් කරන්නපා හබ මෙතන දී අපි දැනගන්න පොතක් මේසයක් ඇද අන්න ඒකට අපි හැමතිසි අපිට තේනෝන අන්නේ නුවන අපි සිත කියන්නේ අරමුණ කියන නුවන තියෙන්නෝ. ට ත කියන්නේ ආරමුණ ආරමුණ තියෙන්නේ පොතක් මේසයක් ඇදක් ඉරක් හඳක් ප්‍රජ්ඥපතියක් සම්මුතිය ඒකයන්නේ අපි අර දාගත්ත සබ්දවරණ එකතුවෙන එක හොඳට දකින්න ඕන මොකද අපි කාටවත් නිවන් මගක් නෑ අපිකෝප උබේනිවාානුසව ඥානයෙන් තොරෝ කියලා එතරපු උබේනිවාසාානුසව ඥානය ගැනපි පැහැදිලි කරා මේ සිත් හඳ පිවෙත හැදනාකාරය දකින එක කියලා. අපික ප්‍රභාසර සිත පුංචි දරුවම මේ ලෝකේ ලිය දකින කොට ඒට ගේිය දවස අප හිතත්ත බුණ සුදරෙදි ගඩක් කියලකේභ ප්‍රභා වරසිත. අනේ ප්‍රභාස්වරසිත එක න්න ප්‍රභව එතන නෑ අ සංකර පණවන්න පුලුවන්කමක් නෑ දෙයක් කියලා ගන්න පුළුවන්කමක් නෑ ංචිදරුව දන්නේ නෑ. ඉට පස්සන අර සබ්ද වර්ණයකට එක තුවෙන එක.ඒ තු සම්පටිච්චන්න වෙන එක. එතුළල එක තුළ සක්කාය ගොඩම එක තුළලා කාය ගොඩක් විදියට අද අපිට අතටයන්නේෙ අදගතියක්. ඇහැට පේනිි වර්ණයක් කණට සබ් දෙයක්. නාන්සේට ගධ සුවඳ. දිවට රසක්. මේ එක තැනකවත් නැහැ දෙයක් වර්ණක ෑ සබ් දෙක නෑ දෙයක්. ගන් රසක දෙයක් නෑ. උණුසුමසීතර තදගතියක දෙයක් නෑ. දෙයක් කියන්නේ පත පොතක් කිවොත්. සබ්දත් යන ඔබ ැඩ ලයෙකුත් තිේනවා අන්න සබ්දවරණ ගන්ධ රස පාස එකතුවෙලා තමයි දෙයක් ඇදෙන්නේ මෙත නෙදකට ආකාර දෙකක් අපට පේනවා වට්ටන් වට්ටති කිවවගේ එන්නේ කියරණයක් පේන්නේ පොතක් චිත්ත චයිසික මේක දැක්කොත් අන්න රූප හැදෙනවා එක සත්‍යය දැකොත් අන නික්්බා චිත්ත චෛසික රූප නික්්බාන් හබයි මෙතනද අපි නුවනින් දකින්න ලෝනි මේ මේ අපි දෙයක් කරගන්නේ ොත දෙයක් බවට පත්වවෙන්නේ මේ කවුරුත් කරනවානමේ මේ ආලෝක ඇත්තයනකොට පේන එක කවුරුත් කරනවා නමේ හැයි ඒ පේනවා කිව්හට ආලෝකඇත්තයනවා හරිේ වර්ණ හැට තලයක්න එකත් හරේ හ පොතක් මේ සයක් ඇදක් එතනතින් සබ්දයක් අපි දැන් ගත්තෝත් විදේශකය ටේබල් චයා ද මෙවි සබ්ද වෙනස්. චෛන ජාතිකයකි සබ්ද වෙනස් චන බාහ ොර හින්දු භාග වාා සබ්ද වෙනස්. ඒ සබ්දවල ඒවාරණ කෝමතිෙන් එයා හිතන්න එතකොට ඒ විදිහටද අන්න. එකදොට හිත හැදිලතියන්නේ හෙමද අන්න දැන් හොඳට දකින්න. එකන්නේ සිත කියන්නේ සබ්දවරණ ගන්දරස එකතුුණු මේ සබාදාමටයි සිත කල දෙයක් කොහෙවත් නෑ කිව එකයි. සිත සකස් වෙන ධර්මයක් මේ ධර්මය ආත්මකතාවක් කම්බවෙෙන්න්නේෑ අපි ආත්මයක් තුළ ඉන්න කියන අවිද්‍යාව තුළ ඉන්න. අපි ඉන්න මම ඉන්නවා අපි සිතින් හදාගෙන ඉන්නේ හැබැ මේ ධර්ම සත්‍ය දක්කොත් අපිට ආත්මකතාවක් නෑ එතකට අප අපි සිතක සැකස්සෙන දෙයක් දැන් අපි හිතන දෙයක් මෙ මම මේ කියලා හිතන් ඉන්න එකක් මේ ලෝකෙම තිීන බවට හිතෙනවා දැනිවා මෙට මේ කාරූපනයක් චිත්තාරූපණ මෙ මේක තමයි අපිට අවබෝධ කරගන්න ඉතා අමා සිදුුකාරණය එකයන්නේ අපි ඉන්නෝ වගේ දෙන්න එක සිතක් ආත්මයක් වගේ දැනන එක. එදො රතුර පොතක් කියනකට පොතේ වටිනාකවත්වය මේසේ වටි නාකමත් තියන පෘතිවය වටි නාකවත් තියෙන එය හැම එකක වටිනාකවත්තය තමන්ගේ රූපය තමන් කියෙලා හිතනක ොටත්නාක හැම දෙේකම සබ්දවරණ කියලා අර සබ්දවර්ණ මේවයි ඇතිවුණු දේක ඇතිුණු චිත්තා රෝපණයගැ අපිට හොදව බෝධයක්ත් තියෙන් ඕන. අපි එතුට දැනන්න ඕනි. මේ මොහදේ අරමුණක් කියනකොට මේ අරමුණන් සිත කියන්නේ අපි දැ කිවවානේ අපි කොච්චර ධර්මය කතා කරත් අපිට නුවනත් තියෙන්නෝ සිත කියන්නේ අරමුණයි ආරම්මණය එහෙන සිත කියන්නේ වෙනමකුත් නෙමයි මේ මොහතේ පොත දකිනවනක් ඒ පොත දකින සිත්තයි. භිත්තිය දකිනවනක්ඒ බිත්තිය දකින සිතයි. හැබැ එක පවති නෙත්නෑ එතනම හටකෙන නයුද්ධව වෙනවා තියෙන් නෙත්නෑ වේකින් සිද්ධ වෙනවා ඇති වෙනවා නැතිවෙනවා. හැබැයි මෙතනදී මේ මනව විඤඥාණය අපි කතා කරන්නේ. කියන්නේ මනව ංඥානය දන ගැනීමයි. හැබ ඒකට හේතුවෙන්නේ චක්විඥානය. අපට යම් ආරම්මණයක් ගැනකොට එ ආ අප දවාරයක් නම්ඒ දවාරයෙන් දැනගැනීමක් නෑ ඇස දන්නේ නෑ කන දන්නේන නාසේ දන්නේ දිවදන්නේනෑ කය දන්නේනෑ. මෙ සේසස් ප්‍රසාද පෙව හඳුරන්නේ හැබ මනව යි්ඥානෙන් දන ගැනීමවා.ඒ මුහ තෙමයි එක සිද් වෙ. කත මේ කියන මනවවි ්‍යාන කෝම මේක හැදෙන්නේ අපි ප්‍රාල්ක පැත්තටයමු අපි දැන් යාක පැත්ත් බලනවා අප පොත පේන කියලා හිතන්න වරණ හැඩතල හම පේනකොටම ඔබට දැනෙනවාද ඒ ආලෝක හැඩතල ඒ හැඩතලට අදාහල සබ්දෙත්වෙනවා ඒ කයි්චිත්තය කියන්නේ මේකයි චිත්තා රෝපණය කියන්නේ අපි කිව්වේ අපි ආරෝපණයකි ඉන්නවා අපි ආරෝපනය වෙලා තියෙනවා චිත්තා රෝපනයක් තියෙනවා අර උපනේ තමයි අපිට මේ මහා නුවනකින් දකින්න ව ඒ ඒ කොහෙවත් තියන එකක් නෙමේ මේ ඇගේවත් කොහෙවත් තියන ෞතිකව තියෙන දෙකුත් නෙමෙයි එක ශක්තියක් එකට වෙන කියන්න ආක උපමාවක් නෑ අපි ශක්තියක් කිය පුලා විංජා ශක්තතිය හැබ එක පවතින එකක් නෙමෙයි එතන එතනම අටගෙන නියරුද්ධ වෙනවා එක කියන්නේ වේගෙම් වේගෙන් තිවෙන ඇතිවෙන 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 ඇත්වෙන ආරෝපනයක් ඇතියවා ඒ චිත්තාරෝපනය ලෝක තියෙන බවට බස් දෙ එක පාගිනිකොට දැනවා නේද ඔබේ ඉන්න බෞටත් දැනවාොනේද. අන්න එත නයාරෝපනය කියන්නේ. එකක ට වෙනස් දැන් අපි චුම්භ කාරෝපනය අපිට ගකට ගෑලිියල නො පේනවා ඒක විද්‍යතාාරෝපනය අපිට පේන අර අර තංගු නූල හිනි ලාස්ටික් නූලින් පොටි කාරට ආලෝක හදල. අපන ද්‍යුත් ආරෝපනය කාරටක ඇල්ලොත්දවා ඒවගේ අපට චුම්බ ආරූපණ පම මේ වගේ අපි උපමා මේ ගන්නේ මේ පෙන්න්නම් එකන අපිත් ආරෝපනය වෙලා අපි දන්න තුුණනාට ඉන්න එක එකන අප මේ භාසාාව භාවිතා කරන විතරයි අපි කියන වචන ගොඩක් භාවිතාකයන් ඒ නිසානේ එකන මෙතන ඇත්තරම සත්ව පුද්ජන කතාවක් තියනෙන ආරූපනය තුළයි ඒක කොහවත් තියනෙ ගුත් නෙමේ වේගෙන් නැතිවී ඇතිවී නැතිව ස්පාකවිතී නොකිව ඒකයි ස්පාක්වීම ආකර කීපයකට සිද්ධ වෙනවා හරියටනිකන් ආතන වි්ඥාන වෙනයි මනොවි ඥාන වෙනයි යෝගේ තමයි හැම මේ මනොවිං්ඥනය කෙනෙකත් කොවත් යෙන එක නෙමී එක ඒ අතර ආතන සේරගම එකට එකතුවෙ හැදෙනගත් තමයි මනොවිඥා එහෙම දකුත් කොයවත් නෑ එතර මෙතන හැම ස්ස අපි එක දකින්න ඕනේ මේ එකම අිසංකරනය එකක්ම නෙමේ ආයතන එතන එතන අභිසංකරණය වෙනවා. සබ්ද සොත එතන රූප රූපත්හ සංකතන් අභි සංකරති කියනකොට සබ්දරූප වර්න රප ගන්ද රූප රසරප පෝට් බරු මේ එක එකන එක එකන එක නවත නවත අභිසංකරණය වෙයි තියෙනවා. රූරරදැන් සබ්ද ස දැන අපි ගත්තොත් වරණ දැන් අපි ගත්ොත් සබ්දරූප වර්ණ රූප කෙනනට වර්ණ රූප ගත්තොත්තා අප ආරම්මණයක් චක්ක ප්‍රසාධරූප ආරම්මණයක් ඒක නැවත නතරනත ස්පාක්වෙන එක ආලෝකට ඒ මෙත අපි පේනකොටම ඒක ස්පාක්ක වී තියෙන එක වේගේ නිසා අපට ඒ ආලෝක හඩතලයක් නමුත් ඒකට සර පෙරස් තිබුණු සංඥාවස් ඒ මෝතෙම ආරෝපනය තුළ ලැ එන ක කතමයි ගොඩක්කයට දකි අසීරු වෙලා ති නුවන දකින්නවා. අර පුබෙන් වවාසානුසඥාය ඔස්සේ පෙරසිත් කද පිළිවෙත දකිනකොට ආරම්භක ස්ථානයට ඇතඇ ප්‍රබවේට්. අ එතකොට තමා අපට දකින ලැබෙන්නේ. අන්නර් සබ්දේ වර්ණය එකතුවෙලා අම්මා කියලා හැතුනක්. අම්මගේ සබ්දය අම්මගේ හැඩතලට අම්මා කිය ඒ ඒ පින්තුරක අපි කිව්වාන අපි කොලේක සුදු කොලේක කොටුවක් ගාලා මේ ස්පාකක මොකක්ද කියලා හඳුනාගන්න ත වාරණ අම්මගේ හැඩ තලේ තොර අම්මා කියන සබ්ද ගන්ධ සුවන්ද පහස උුණුසුම සීතල දමි ේරම් ස්පාකකේ තියෙනකි ලපිවන්නේ එකන එක වෙනවෙනම ස්පාක් වෙන. ඊට අමතරෝ සමූම එකටත් ස්පාක් වෙලා ස්පාක අභිසංකරන ඇත් සං්ඥා අභිසංකරනයකි වේ නිසයි එකන එක එකන එක වෙනවෙනම ස්පාක්වන එක ඒක වෙනවෙනම සංඥාව එතට ඒක වෙනවෙනම ආයතන මට්ට හැබයිඒ මන ආයතනට වන කොට ඒ ඔක්කොම එකතුුණු නවතකැන අබිසංකරනයක්. නැවතත් ඉස්පාක් වෙන. අතනත් ඉස්පාක් වන. එක දෙයක් වෙලා ඒකත් තිස්පාක් වනවා. අන් දැංනිස්පාක්කයන්නේ පොත මේ සේඇද. කලින් නිස්පාකනේ වරණ ඇඩතල. ඒට ගැම්ඹුරුයි. ඔහු ගැඹරුයි. හැම මේ පැහැදිි කනට පැහදිරිි කරන්නකට ඔබට මේ සත්‍යය අබෝධ වෙනවා. සත්‍ය අබෝධ වෙනකම්ම පහැදිි කරන්නත් වෙනවා සත්‍ය අඔබෝධ වෙනනකම් ඔබ මෙිහි කරොත් තමයි ඔබට සත්‍යය අබෝධ එහම නැත්ත මේ. මේ තරටින ධර්මයක් හොම දාව බෝධ කරන්නේ මේ පරම සත්‍යය මෙතන ආත්ම කතාවක් නෑ ආත්මයක් හැදෙන හැටීමේ පෙන්නන්නේ මේක දක්කවොතිෙන් ඔබ මහා නුවනක් පාල වෙනවා ඔබ කිසි දවස මේ ඇත්ත පේනවා කියන්න ඔබට අරමුණක් එනකොටම ඇත්ත පේන ගන්නවා. එතකොට ඔබ ඇත්තර මර ඉන්ද්‍රය ධර්මවැන කොට සදධ්‍යාකයන සත්්‍යය දක්නවාන විරකයන විරගන්න සතිය කියන්න එ අරමුණු ඒ අරමුණ දකි මිදන සතිය ඇතට. න දකිනකොට එක අනිමිත්ත වෙන අන්න අනිමිත්ත සමාධ. අහදදා වීර සති සමාධි ප්‍රඥාකිවේ අන්න සිත අනිමිත්ත වෙන කියන සිත දෙයක් නැතිවෝ දකින එකයි ප්‍රඥ අ ප්‍රඥාභාවත විඥා පරිඥයක ඒක කියන්නේ ප්‍ර්ඥාව ප්‍රායෝගික වෙන්න අරමුණක් එනකොට ඒ දිහා හොඳින් නුවනින් දකින්න මේ පැහැදිලි කරන ධර්මයයාහන්න එක විමසන්න මේ ගැම්ඹුරුයි නැවතැනවතාහන්න ලි ගන්න ඕනි තැනයි මේ බුදුන් වහන්සේ විශාල සූත්‍ර ප්‍රමාණයක් පැහැදිරි කරලා තියෙන්නේ ඒ කෙනාට කෙනට කමටහන් පැහැදිරි කරපු ඒ අය නිවන් අවබෝධය පිණිස මේ ධර්මය මේ ධර්මතාව සිත්්ත කියන ධර්මතාව සිතක දෙයක් හල්ද හැදෙන හැටි දුක හටගන්න හැට එක නිරෝධය දකිනයට ධර්මතාව පැහදිරිකාර. එ සිත සමුදය දකිනකයි මේ හැම දෙකින්ම අපි මේ පැහැදිරි කරන්නේ සිත ඇදනෑැට කියන්නේ ඒ සමුදය දකින හැට. සමුදේ පැහැදිරිකන්නේ සමුදේ ඥාන් කියන එක සමුදය අඥ්ඥාණන් කියන්නේ මෙච්චර දෙයක් නෑ ඇහැට දැ මේ පැත්ත බල නකොට පේන දේ පොතනම් පොත ඒමක අවිද්‍ය පොත ඇත්තවෙල සමුදය අඥාන හැබ සමුද ඥාණන් කියන්න එක නෙමෙයි මේ සත්‍ය දකිනක් ඒක ටිකක් එක සාක ඒකර ගඟ ගලනක නෙමේ ගඟ ගලනනිකාරි පහසුයි ගඟට දණ්ඩක් වැටු හම ඒ ගඟ ගලනතට ගලා ගෙනයනවා හැබැයි උඩුගම්බලා පීනෙනවා කියන එක ඉබේ සිද්ධ වෙන්න ඔබඒට ඕනකමතියෙන් ඕනි චන්දන් ජනීතිවායමතියනවායමති වීර්තයෙන්නෝනි චන්දන් ජනීති වායමති විරියන් ආරහති චිත්තම් පක්ග්ඥාති පජාති ඒ සතර සම්ය ප්‍රධාන වීරය ඔබට තියෙන්න ඕනි ඔබ උඩුගම්බලා පීනෙනවා ඔබ සත්‍යය දකිනවා ඔබ දෙයක් නැති බව දකිනවා ඔබ ආත්මයක් නැති බවදකිනවා. අන්න මනවවිඤඥාය සකස් වෙනවා ැ අර ෂෝට්ට එකක් වදිනවා කිවේ මනව විඤඥානයටයි. කලින් අර ස්පාකුණේ වාරණයට කිව්ේ චක්ව විඥානයටයි. දැන් මනවවි්‍යානයටයි දැන ගැනීම මනවවිඤ්ඥානේ සක්හය දුෂ්ටිය හැද එතැ නොයි මේක මනස මූලික කරගත්ත ධරුණක් මනෝ පුප්බංග මදම්මා ඒකයි චිත්තේ එන නීඇති ලෝකේ මෙ කොයෙවත් තියනෙවන මේ අපි නැවතත් මතක් කරනවා. මේ මේ චැනයම ශක්තියක් ඇතුළේ සකස්යෙනවා ඇතුලි කියල කියනකොට ඒර භාසාාවවිස්භාවෙන් එහමම නෑක මොහොත සකස්සෙනවා. සකසෙන කොයිද කියනකින් පලක් නෑ එහෙම තැනක් නෑ පනවන් සකස්සෙනවා. අ තරන්ගේ කොයිද තියෙන සිරසකෝම දාරලාන ටවය එකට එක හැම තැනම තියෙනවාද අන්න වගේ එක ඔබට පේවාල් අ්‍ය තැත් තරග තිය තනත් තියෙනවද අන්‍ය මේ එක විශාල කතාවක් එහෙම නොත් අපට තවත් දිගට පැහැදිලි කරන්න වෙනවා මේ සබාදා මේ නිර්ණයක ගොඩායි එ නිර්නාකය අවබෝධ කරගන්න පුළුවන් හරියට නිකා දම්ම චක්කුසේ අවධිය වනා කියන්නේ මේ මස් සහට එහා ගිය මේ පරම සත්‍ය ලෝකම අවබෝධ වෙනවා පුදුමාකාර අවබෝධයක් ඇති වෙනවාඇතුලොක් කෝම එකන එක කිසිම විචිකිච්චාවසැකයක් නෑ දයට පැහැදිරිි කරන්න පුළුවන් හොඳයට දැනෙනවා නුවනට හස්සුවේෙනවා එය අපභි ්ඥාාවෙන්දක් කියෙනවා කියන්නේ. එයයි ඥාණයට හස වෙනවා කියන්නේ. ඥායසාධිගමවා නිර්්බාන සච්චකිරයි කියන මගයි මේ යන්නේ. දැ අපි කතා කරේ මනවිඤ්ඥානය මෙ දෙයක් හැදනට පොත හැදනට මේස හැදනට දරුව ඇදනයට දරුව හදන බාහිරද නෑ අපි සිතේ හැම එකක් ම අප හිතනවා. අපිට බාහිරනෙමයි අපි ජීවත්ව වෙන සිත තුළයි. හින දරුව පොඩි අප හිතන දරුව දැන් කන බොනෝ අප තන දරුවදන් අසනපයෙන් අප හිතන දරුවද ලොකයි අපි හිතනය අපි දැන් වයසයි අප තන අපි දැ ැර ලඟ අපිතන අප දැ මැරෙනවා මෙොක්කොම සිතු ඉල්ල මරණ කියැන සිතුවවෙල්ලක් ඉපදවා කියන සිතුවඉල්ලා ඉන්නවා කියන සිතුවෙල්ල අපි සේරම සිතුවෙල්ලක් ඇතුළෙයි හිරවෙලා ඉන්නේ. ඒයි නපටවින අපන තෙජනවාය මෙකයෙ අප්‍ර ව්‍යපතජයත් අපි හිතන ගණයි කියලා හිතන ්‍රොයි කල තන න ආකසා ඇතර ආවිඥණන් ඇතරන ආක්ඥා නසන්නනා සඥා ත. මේ ම අරුපේක යන්නේ අපි ඉතන එලිය කොල් ලෝකක අහසුඩ එහෙමිකන්නෙමි. ඇතර මේත් සිතයි. මෙ සිතේම ස්වභාවයි. සිතේ ඔය රූපස්භාව නාමර ස්වභාව නැති කම්පන ස්භාව ඇත්තිේ වානේ අත්ී දැන්න භව අන්න අරූපය අන්ඳන ගන්න අරුපේතමයි විා විඥාය දැනීම විඤඥාණ ඇතන ඒ දැන නොදැනස්භාවයක් ින්ඥා තන ඒ දැන දැන ස්වභාවය සන්නසන්න. අන්න හතනින් දකින්න අරුපේත්තයෙන්නේ මේ සිත තුළින්ම දකින්න පුළුවන් එ සිතඒම ස්වභාවයක් එක දියුණු වෙනකොට දැනන්න ගන්නවා මේ ධර්මය තුළ එක්තර අවස්ථාවක් එනවා බාහිට කම්පනය නොවන ඒ කිසිව කම්පනයක් නොදැනෙන කම්පන චංචන ස්වභාවයක්ර නොද ැන ස අකෝප්පචේ තවීමය කියනයි අකම්පිති ස්භාහය. අන්න එත්ත නයි අරූපෙත් දැන්න්න ස්භාව තියෙනවා.ඒ එයත්තවබෝධ වෙනවා. එකැකිවවේ මේ රූ මේ කාම භූමේ රප භූමිය අරුභූමි තුම්බූමියම අවබෝධයලයි මේ නිවන්ද කිනවා කියන එක වෙන්නේ. එක හැනේ නිවඳ කියන කියලා කොනිවත් දෙයක් නෑ. ඇත්තරම තියන මේ මෝත මේ සිතේ සියල්ලම තියෙනවා. ඒ සියල්ලම මේ මොහතයි. අපි කිවවේ සන්නහා කියනකට කියනවනේ කාමතන්න බවතන්නා විභහතන්න දෙයක් තියෙනවා කියෙන දැනන එක කාමතන්න ද පොත තියන එක කාමතන්න. ොට පොත තියෙන බව දැනන එකයි කාමතන්නහන්න. තො ප පොත රූප සඥාවක නොත්තයෙන් ඇයි පොත තිෙන රුපේ රූප සඥා ඇයයි අරුප සංඥාාවකතිනයි එම දෙයක් වගේ දැන අරුප සංඥාකුත්. ඒවගේම තමයි දැන් කාමතන්න පොත කියනකට මෙෙන වටිනාකාම ඇලීම. කාම තොර බවතන්න බවතන්න පොතක් කියලා දෙයක් තීෙන දෙයක් තෙන අන බවතන්න. ඇතර විභවතන්න දෙයක් නෑ කියලා හිතනෙක් දෙයක් නෑ කෙලා තුවත්වරදි දෙයක් තෙනවා කෙ තුවත්වරද ඇත්තටම දෙයක් කියලා දැනකොට මෙ වටිනා කමත්තරද අන කාමතන්න බවතන්නක් බ කෙකුට මේ තුන් තුන් සංයෝ ජන එකන තුන් සංයෝතන මේ මේ තුන් සංඥ එක මේ තන්නආවස බවතුනක් ඇතකට තුන් සංයෝජන කියන්නේ සක්කයිද ටිවිිකිච්ච සසිලබත පන ඒ සංගයෝජන ධර්ම සස්සර බැදනයකන සසරග ඔක්කො එක්ම කතාවක් යැනි කියන්න සිතු විලි සසාර සිතුවිලි සසර ඇදනට ඇත එතන දක්කි ගොහොඳර ධර්මය පිසිදූපේ. ඒම තව තක් ඇතුව වසදක්ඇතිවන ඉතර නව උපක් ගැන කතගත් ච්චරමයි මේ මෝති ත ද තුල ඇතුව ඒගව වනක ොතමයි. හුස්ම ගේිය තේ ඇතුරන ව තව සරදහතක සගස්සවා කියනක ඕකොමතමයි යි තක් කටගන්න ඒක සි පරම් පාමතමයි සසාරක. එක ලොකු කතාවක්න ද මෙන්න මෙතන ද අපි සූ ත්‍රේටමු. අපිට ඕනුනේ මෙතැන ධර්මය දකින්. එතකට අපිට ඕනඕනේ මෙතනදී ඉතිරූපන් සම්මුදයෝ කියන තැන දකිින්. ද රූපයදන්නේකොමට පොත හැදුන කියන එක දකිින් අන එතකට අපිට මේ මේ ධර්මය පෑහදිී කිරීම වැද ගත්තවෙන.ඒකන මෙතන මනුවි න්නනි කෙලත් කොහෙවදයක් නෑ තැින් ම දැන ගැනීමේ හැබ මේක සතති දක්ොත්ත එහෙම එදර පොත කියල දක්කොයවත් හම්බෙන්නේ බහිරේම කොහෙවත් හම්බේ නෑ සිතත් ෙම දෙයක්හම්බේනෑ ඇත සද්ධ වරණන මේවා ඇයි ඇස්සටාව වරණයක් කනටාව සබ්දයක් එහෙමන අපි කියන අපි කියන්න ආසට ගන්ද සුවද දිවට රසේ මේවා නක වෙලාති සිතේහෙමදන්න කිය සිත කියන මේ එක තුුණු එකටයිඒ කියන්නේ මනොහිංඥාරටයි ඒ කියන්නේ පොත කියන එක හැදුනේ මනවිං්ඥාණ. යදට ඒක බාහිර නෑ බාහිරකෝමත් පොතන් නෑනේ දොරේ හැදුන එක බාහිරත්නෑ ොට සිතවෙන සිතෙත් නෑ ඇයි සිත කියන්නේ තර ආහිතනින් අඇඳනු ඒට සම්පටයවා හැදන එකටයි එොට ඒක කොහවත්තම්ඹෙන අන්න සමුදේඥාන ඒ කියන්නේ හැදනැට දක් කයි පොත හැදෙන ඇි දකිනක හ මේ අවබෝධයක් මිට කලින් අවබෝධයලා තියන්න ඕනි එතට පොත දකින ොහතේ මේ අවබෝධය තුළ එය හරේ නැතිවෙන. ඒ අවබෝධය තියෙන් ඕන එක එක අවබෝධ කලින් අවබෝධ කරගන්න ඕ එක එක සද්ධහම ශ්‍රෝණය තුළේ අවබෝධය ඇති කරගන්නවා. ඉටපස ඔබ මේ මෝතේ න අරමුණේ ද අවබෝධය තම සියල්ල මෙතන තවට ගැලපිලා තියෙනවා. එවට තමයි සමුද ඥාන කියයන්න එතට එයටටඒ කම්පනය නැවෙනවා නකක්පචීම අකම්පිස්ස භාවේ. බ ව සි මෙන්න මෙතන තමයි හා රාධ තෙරෙනුවට පැදිලි කරන්න තැන යංකංචි රාධ රූපන් අතීත අනාගත පච්චු පන්නංවා අජ්‍යත්ත බෛද්ධාව ඕලාරිකාවත්සකුමාව. ඒක ඇනි රූපය කියලාගත්තොත් ඒ අතීතයේ අනාගතය තියෙන පොළා මේ මෝත තියන කලින් තිබිල තියෙනවා අ ඒගවට තියෙන්ෙන පුළුව මෙන මෙම සිත් සකස්සනවා. අජත්ත බහිද්දවා එතන තියෙන සිත මෙත මම හිතන පොත අතන තියෙන පොත ඊය තිබුණ පොත ට තියන්න පුළුවන් පොත මෙන්න මේවාගේ. දැ එක හීන ප්‍රනීත දුර ලංඟ දුර තියෙන පුළුවන් ලඟ තියන්න පුළුවන්. හොඳ වෙන්න පුළුවන් නර්කපෙන න ප්‍රනීත වෙන්න පුළුව තරේ හීන ප්‍රීත ක කියන්නේ හොඳ නරකාන්ත දෙක. ඇතමට අතීත අනාගත පච්චුප පන්නංවා ඕලාරිකාවා සුකුමාව අජත්ත බහිද්ධවා ඕොලා රිකාව සුකුම්මවා හිනවා ප්‍රනීතවා දුරවේවා ලඟවේවා. හීනාවා ප්‍රනීතවා යන්දූරය සන්තිකේවාන්න යන්ඳුරේ සන්තිකේවා සබබන් රූපන් නේතම් මව ද මේ ස්කන්ද කියලා කියන ස්කන්ධ සූත්‍රය අපි පෙන්ුවන කියැන ස්කන්ද කියන්නේ ඔය ඔය කියන ස්කන්දේ ඒ ැන දෙයක් ස්කන්ද කියැනෙ දෙයක් ද පොතකයන ස්කන්ද. දොර පොත කියය ස්කන්දය කියන ස්කන්දය කියනට ඔයිටික සේරම. ඒකැන ස්කන්දයක්දයක් කිය ගත්ොත් පොත කියලා ගත්ොත් ස්කන්දය ස්කන්ද කියයැන පොත හදාගන්න එක වේදෙන සංජ සංකරණ ස්කන්දය කියල ස්කන්ධ සූත්‍රය පෙන්නට කියනවානේ ඔබට ඇහෙෙන් නැති. අතීත අනාගත පච්චුපපන්නන්වා ඕ අජ්‍යත්ත බහිද්ධවා ඕලාරිකාව සුකුමවා ීනවා හිනාව සන්තිකේවා. හිීනවා ප්‍රීතාව අති තනාගත පච්චුපපන්නන්වා අජ්්‍යත බහිද්ධවා ඕලාරිකාව සුකුමාව. හීනවා ප්‍රණීතන්වා හීනවා ප්‍රනීතවා යන්දූරය සන්තිකේවා අන්න ස්කන්දා. යන්දුරේ සන්තිකේවා උපාදනස්කන්දෙ කල්ල ගත්ත උපදහස්කන් ස්කඳ කියන පොත පොත අල්ල ගත්ත ගන්න එකන පොත සතේ දැක් කෙන කියන්නේ අන්න උපාදන ස්කන්දාා. පොත හැතිවීම ඉස්කන්දයකැන් ඒ තොට ස්කන්දේ පැදිරිිගයනකට එ දෙදයක් කියලා අපි ගන්නකොට පොතක් කියලගන්න කොට ඔය සේරම එතන තියෙනවා කියෙ එකයි ක තර. අතීතෙත් යවා නාගතෙත් තියෙනවා එලියෙත්තේ ද අතන තියෙනවා කියලා මෙතන තියෙන කියලා අතන මෙතනාන්ත දෙකත් තියෙනවා අජ්‍යත්ත බහිද්දා කියලා ඕලාරික රැතකොටඇතකොට අතිීතනාගත පච්චුක් පන්නංවා අජ්‍යත්ත බහිද්ධාව ඇ ඕලාරික ඔලාරික සුකුමාව ඇතකට සුක්කුම ගන්න ඇතකොට හොඳ නරකහිීන ප්‍රනීත දුරළඟ මේ අන්ත තියනවා අන්ත දැම ඔක්කොමන්තන දම අන්ත තියෙන්නේ පොත තියෙන නිසයි. පොත හැද වුණොත් නිසයි මේව තියෙන්. ොට ස්කන්ධ කියන්නේ දෙයක් කියන එකයි. දෙයක් කියන ගත්තතා මේ අන්තක්කොම තියෙන්නේ. ොරේ ඔය කියන සේරම තියෙන්නේ දෙයක් කියන අදහස ඇතුළෙේ. ොර එතන එතකොට මේ ස්කන්ධය කියන්නේ. ො ඒ එක අයි එතකොට එක ඇත්ත කර ගැනීම එතකොට මේ කිය මේ රූපේ ඇත්තකර ගත්තාකෑන් රූපය ඇත්ත කර ගත්තා කියන්නේ උපහදාන එතන බව ජාති ජරාමරණ සෝක පරිදේව සේරම එතකොට තියෙන අවිද්‍යා භූමියයට වැටෙනවා හැම මේ සත්‍ය දක්කොත්තමයි මිදෙ. අන්නේ සත්‍ය දැක්කෝත් සමුදේ ඥානන් කියන්නේක පො හැදෙන හැිදැක්කොත් බාරිම් වෙන්නෑ දොර හිත හැන්ද හම්බිනෙත් නෑ පොතෙන්මි දෙෙනවා අන්න මිදීම අන්නේ මිදීම ඉති රූපන් ඉති රූපන් සමුදයෝ ඉති රූපන් අත්ත ගමංචකෑ. හැ මේ සූත්‍රයට ගද ගද මේ සූත්‍ර කාටවත් තේරුම්ගන්න බෑ ඔය අවබෝධය නැතුව. ඔය අබෝධි තියෙන්නවන තකට තම යා දන්නවා මේ රුපය හැදෙන්න්නේ කොමද මේ රුපේ ඇත්තරම කොමද ඇැතිවෙන අත්ත ගමසිද්ධවෙනිකන් අන්න ඒකයි අත්ත ගමංචකයන්නේ ලොක තේරුමක්. නේතට අන්න ඒක මෙත නැදි ගලපගත්තොත් තමයි එයට ඊගාවක්්‍ය තේරෙෙන් නිනත්තන් තේරෙන්නේ. ඊට පස්ස කියනවා යන්දූරය සංතිකයේවා සබ්බන් රූපන් අන්න සියලු රූප සබන් රූපන් නේතම් මම. දැම නේසෝ හමස්වි මම මගේ මගේ අත්මේ කියලා එන්නේ නෑ. නේතම් මම නේසෝ හමස්මි නොමේසෝ අත්තාති. එහෙම වුණොත් මේ රපෙ දරූප තිබොත්් දන් දෙයක් තිබොත් රපේ කැෙයක් නද පො පොතතිබොත් පො තිබොත්ත මයි න්නේ මගේ වෙන්නේ මම ඉන්නේ. ඒම උනොත් තමයි මම ඉන්නෙන්.න්න ඒතම් මම ඒ තිබ්බොත්. එතට ඒ සෝ හමස්මි ගේ ම මගේ ඒතම් මම කියන්නේ මම. එතට පොත මගේෙන මම ඉන්නවා. එ මෙතර ආත්මීය ැනීමත් තියවා. ඇයි පොත කියලා ඒහත් තියෙන බවට දැනෙන ආත්මීය දැනීමකුත් තියෙනවා. අන්න මම මගේ මගේ ආත්මය කියන. මේ මේ අපි කතා කරනාවෙන් දෙයක් කර ගත්තා කියලා පුොත් අනෙහෙමුණොත්ව මම මගේ මග්‍යයාාත්මය කියන දේ ඇතිවෙන්. එතට ඒක එෙම සත්‍ය ධර්මයදැකොත්මකද වෙන්නේ මම මගේ මගේත් මේ කියලා ගන්න දෙයක් කම්ේ නෑ එතවට මං මගේ මග්‍යාත්ම මේ කියලා ගන්නෙත් නෑ එන අර අරමුණ එතනම අ දසන වෙනවා අ ්‍යා අනිදස්සන කියපු තැන එතනයි. ඒතන තමයි මේක ගලපගන්න ඕනිි. අන්න නේතම් මම නේසෝ හමස්මි නමේසවත්තාති. ඒව මේතන් යතාබූතන්, සම්ප්ඥාය පස්සති. එතකට ඒක ඒවමතං යථබුත්තන් එක හැදෙන හැට සම්ප්ඥාය අනේ ඒ ඒති හැදෙන හැටි දැකීමයි යථභූතන් සම්පඥ්ඥාය පස්සතික. ඒක පොත කියන එක හැදෙන හැටි දකින්නඇතුව කාටවත් නේතම්මම නේස්වාමස් වවිෙනොවිසත්තා කෙනෙ එක වෙන්නේ. දැම් පැහැදිලි. එහ මේකවා එක චේදේ විශාලමුලු ධර්මේමතිය නවා. ඒ දකින්න අර අවබෝධය නැතුව නම් බෑ. වාකෙනිකම් පරිවර්තනය කළ ලිුව කියල ධර්මය ත්‍රිපිටකෙන් එහෙම දකින්න බෑ ඒක වචන පරිවර්තනයක් විතරයි. හබයි ධර්ම අබෝධීතිය ධර්මචක්ක සවදුුණු කෙනෙක්ට විතරයි මට ධර්මය පෙන්න්න පුළුවන් මෙන්න මේකයි මේ සුත්‍රතින ධර්මය කියලා. අන්න එහමුණොත් තමයි නේතම් ම නේශ හමසම නවේශවත්තාති වෙන්. ඒක කියන්නේ නේතම්මම නේශු හමස්සමින්න මේස්ු අත්තාති ඒ මේතන් යථාභූතන් සම්පඥායි පස්සති. හැදන හැිදැක් කොත් නම් ම මගි මගේයාත් මේ කියර දෙයක් හම්බුවනි නෑ. තවටක් අප සූත්‍රය පැත්තෙම බලමු. යා මේ විදිහටම කියනවා වේදනාය සං්ඥාය සංකාරය වි්ඥාන වේදන සංඥංකාර අපි කිවන් දෙයක් කියලද අප කතා කරන්න මේ වේදන සංඥ සංකර දෙදයක් නිරූපණක ත හැම එකක් මේ විදිහටම පැදිලි කරනවා කෝමත් ධර්මය පරයයි තුොල පැදිලි කරනකට ඒ අපි රූප කියලගත්ත් අපේ තියෙන දෙයක් නිනි කොයවත් පොතකෙල් දක්ොයවත් නෑන එක විදන සංඥ සංකරසය තම හැදෙන සාඒ වේදනවත්තේ විරම් දකින දයක් නැති බල් නේ තම්මනිස්වාම මන ස්ත්තාක විදිට දර ේදනත්ත හම සංඥාත්තයහම සංකරත්වය ජනත්ය ස්කන්දම මයි දකිින්. එතකට එතනම දකින්න දම් සූත්‍ර පැහදිරි කිරීමස්භාවන අපි ඊගාවකටයමු අතීතා නාගත පච්චුපපන්නංවා අජ්‍යත්ත බහිද්ධාව ඕලාරිකාව සුකුම අරවිදිටම කියනවා දෙයක් කියල දැ මේම ගන්නකොට තියෙන මෙන මේ අන්තතිය තියෙන ස්වභාවේ. ඕලාරිකව සුකුමාව හීනාවා ප්‍රනීතාව ද යන්දූරය සන්තිකේවා සබ්භං අ අයරවිදියටමයි කියනවා. සබ්භං විඤ්ඥානන්. නේතම් මම නේශෝ හමස්මි නොමේස්ව අත්තාති. එතකට. නේත ම නේසෝ හමස්ස ව නමේසුෝ අත්්‍යඇති යථභූතන් සම්බ්ඥාය පසති ඒවන්කෝ රාධ ජානතෝ ඒවන් පසතෝ ඉමස් සංච සවිඤ්ඥානකේ කායේ බහිද්ධාව සබබ අරවිදියටම කියන. අහංකාර මමින්කාර මානානසේ නිමේසු අංකාර මමින්කාර මානා අනුසේතු අඥ්‍යතරෝච පතායස්මා රාධුව අරහත්තං අහුසේති. මේ විදි සත්‍ය දැක්කොත්්‍ර හද ඒකනම් එකයන්නේ අස්මිමානී දුරුවෙනෝයන්නේ අහකාර මමින්කාර මාන අනුසේ දුරුවවෙන්නේ මෙන්න මේ විදියට සත්්‍ය දැක්කොත් තමයි රාදය ඒ මුණොත් තමයි අරහත්වයට පත්වෙන්නේ කෙලා බුදුන් වහන්සේ රාධභික්්‍රවට දේශනා කරන. ඒ වටිනා දහම් කරුණයි ඒ දිරිපත් කැර. රාද මෙසේ දන්නම් මෙේ දක්නාා පුද්ෙල හට සවි්ඥානක මේ ශරීරයේ බාහිර රූපාධී ස නිමිත්ත විෂයන්හි අහංකාර මමින්කාර මානානුෂයෝ නොවෙත්තිී රාද ඒ රහධ තෙරනුවේ ඒ රහතුන් අතර මේ සත්‍ය ධර්මය ඇසීමෙන් අනුත්තරට පත් වූයේ. මේ වටිනාම පණවිඩයයි. එහෙම නම් ඔබටත් මේ ධර්මය තුළ තන්නාමාන දිිට්ටි අහංකාර මමින්කාර මාන අනුසේ දුරුව වෙන්නේ මේ සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි කලකටය එනයි සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ දහම් පඩර හේතුවෙන්න්නවා සිත හැදෙන හැටි දැකලා සිතින් මිදෙන මග දැකලා දුකෙන් මිදන මග අනි නිසරණු මග හඳුනගන්නන් යයි නිවල් මඟ සිතින් මිදෙන දුකෙන් මිදන මග නිවන්දකින මග එයයි නිසාරණ මග